ලෝක ජනගහනයෙන් හරියඩක් පමණ වූ දෙනෙන් හොල්මන් සහ අවතාර වැනි අද්භූත දේ විශ්වාස කරන බව නවතම සමීක්ෂණයන් වලදී පවා හෙළි වී තිබෙනවා. නමුත් ඇතැම් භෞතික විද්‍යාඥයින් නම් හොල්මන් නවතාර වැනි දේ කිසිසේත් පිළිගන්නේ නැහැ. බ්‍රයන් කොක්ස් යනු එවැනි භෞතික විද්‍යාඥයෙකි. ඔහු පවසන්නේ එවැනි අද්භූත ජීවීන් සිටිනවා නම් ලාර්ජ් හාඩන් කලයිඩර් එකට ඔවුන් හමු විය යුතු බවයි. ලාර්ජ් හාඩන් කලයිඩර් යනු මිනිසා විසින් මෙතෙක් නිපදවනු ලැබූ ලොව විශාලතම අංශුතරකයයි. අධි සන්නායක චුම්බක වලින් සහ තොරකයන්ගෙන් සමන්විත එම විශාල උපකරණයට ආලෝකයට සමාන වේගයකින් අංශු එකිනෙකා වෙත ගමන් කරවීමට හැකියාව තිබෙනවා. ඊට ස්තුතිවන්ත වෙන්න විශ්වයේ පවතින මූලික ගුණාංගයන් අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම අංශු අන්‍යෝන්‍ය වශයෙන් බලපවත්වන ආකාරය සහ හැසිරෙන ආකාරය පිළිබඳවද හොඳ අවබෝධයක් ලබා ගන්න විද්‍යාඥයින්ට පුළුවන්. 21 වන ශතවර්ෂයේ මෙම අපූර්ව විද්‍යාත්මක සොයා ගැනීමට ස්තුතිවන්ත වෙන්න විශ්වයේ ඇති මෙතෙක් හඳුනා නොගත් අංශුන් පිළිබඳව අනාවරණය කර ගැනීමටද හැකියාව තිබෙනවා. නමුත් හොල්මන් සහ අවතාර වැනි ඇසට නොපෙනෙන අද්භූත ජීවීන් නිර්මාණය කිරීමට සමත් එකදු අංශුවක්වත් ඉන් අනාවරණය වී නැහැ. හොල්මන් නවතාර සිටිනවා නම් පදාර්ථයන්ගෙන් නොව ශක්තීන්ගෙන් පමණක් සැදුම්ලත් ජීවීන් විය යුතුයි. නමුත් තාප ප්‍රගති විද්‍යාවේ දෙවැනි නියමයට අනුව පදාර්ථයක් නොමැති ශක්තීන්ගෙන් පමණක් සැදුම්ලත් ජීවීන්ට කිසිම පැවැත්මක් නැහැ. ඉන් අදහස් කරන්නේ හොල්මන් නවතාර වැනි අද්භූත ජීවීන් සිටිය නොහැකි බවයි. මෙම භෞතික විද්‍යාඥයා පවසන දෙයට ඔබ එකඟ වෙනවාද? හොල්මන් නවතාර වැනි අද්භූත ජීවීන් සියල්ල වරුද? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා. ඔබ නොදත් මෙවැනි වටිනාදේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නට එපා.